සර්පයෙකු ගෙට ඇතුළු වූ විට මරා දැමීමේදී පාපයක් සිදු වේ. මේ සඳහා කළ යුත්තේ කුමක්ද? දැන් මේ වගේ දේවල් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. පාපයන් සිදු වෙන හේතු තියෙනවා. පාපයන් සිදුවීමේදී නොකළ යුතු කළ යුතු අවස්ථා තියෙනවා. කළ යුතු එකක් නෙමෙයි මේ කියන්නේ. සමහර අවස්ථා. දැන් අපි හිතමුකෝ මිනිහ මැරීමේදී පාපයක් සිද්ධ වෙනවා. එක අවස්ථාවක හොරෙක් සරණ පාවා ගත්ත රජුරවන්ට කියලා රජ කුමරියා. බොහොම ආදරෙන් දැකලා හිටන් අර මම පහරන කල් හොරෙක් මරන්න ගෙනියනකොට ඒ දැන නැත්තා මට ලැබුණ නැහැ නා මගේ ජීවිතේ විනාශ වෙනවා කියන කනකන ඔබ ඉන්නකොට අර බුද්ධයා නිදහස් කළා ඉතින් ස්වාමියා හැටියට සරණ පාවා දුන්නා. දැන් මේ හොරාට හොරකම මිසක් රජ සැකලින් වැඩක් නැහැ. එක දවසක් ඉඳලා මේ රජ කුමාරගේ තියෙන සියලු ආවරණ අරගෙන මේකත් මරලා දාලා මම යන්න ඕනේ මගේ හොරකම මට විතර ලාවද මෙතන හිර වෙලා ඉන්න මට බෑ කියලා හිතලා උපක්‍රමයක් ඉදුවා. කරාවරණේ සරසගෙන ඉදුරු ආවරණ පොදියක් අරගෙන දෙවියන්ගේ පූජාවක් යන තියෙනවා. මම මේ බාරයක් වෙලා යාවේ මේක නිදහස් වෙන මරණේ නිදහස් වෙන ඒකයි ඉෂ්ට වුණේ. ඒකයි මම බේරුණේ කියලා මම බොරුවක් කියලා. ඊළඟ අර තැනටි ගලින් පල්ල දාලා මරලා යන්න හැටි ආවරණ ටිකත් ඔක්කොම අරගෙන. මේ දැන් ඉතින් කල්පනා කරා මේ අසත්පුරුෂයා. මම මෙච්චර ගුණවත් යහපත් දෙයක් කරලා දීලා. මේක දැන් මාව මරන්න හදන. මෙච්චර බුද්ධ ශාසනයේ තියෙන වෙලාවක මම මේ කරගත්ත මෝඩකමක හැටි. මෙච්චර දැනුමක් විමුක්තිය ලබා ගන්න තියෙද්දි මම මේ කාමීට ගිජු වෙන්න ගිහිල්ලා හිත කරගන්න විනාශයි. දැන් මොකද කරන්නේ? මුගෙන් බේරෙන්න කවදා හම්බ වෙන්නේ නැහැ මෙතන. මූ මරලා දාන. දැන් කරන්නේ එකම දේ මේකම අපි එකයි කොහොම හරි. එතන මේ පැලගන්නේ වෙන ක්‍රමයක්. උපක්‍රමයක් කියලා කරා අනිත් ස්වාමීනි ඔබ වහන්සේගේ මමයි බාඩුව යල ඔබ වහන්සේගේ. ඒදා ස්වාමීක වශයෙන් ඔබ වහන්සේට අයිති ඕන එකක් කරන්න. හැබැයි එක දෙයක් තියෙනවා. මගෙන් යම් කිසි වරදක් පාවියා මෙතර කාල ඔබ වහන්සේට සිද්ධ වුණා නම් මට කමා කරගන්න අවශ්‍යයක් දෙනවා. ඉක්මා කරගියේ තරණ දෙයක් ඉක්මා කරගියේ. එින් අර විදිහට පැදගුණු කරලා වැඳලා එක රවුමක් ගිහිල්ලා නැහැ වැඳගෙන ඇවිල්ලා හොඳට වැඳලා දෙවෙනි පාර ගියා තුන්වෙනි පාර බලන මොහොතා ඉන්න දැන් මේ වැඳලා ඉවරින්ද බලائیں۔ මුගේ අවධානය වෙනස් වෙන වෙලාව පුළුවන් හයිය වෙන දාහයන් අර කලපල්ල සල්ලු කරා අර හොරා. ඒක මරාල දීගෙන අර කලපල්ල වෙන මල. මේ දැන් ඉතින් මොකද කරන්නේ? බුදුරණන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා පැවිදි වෙන්න ගියා. මොකද බුදුරණන් වහන්සේ දේශනා කළේ ඉතින් හැමතැනම මෝඩයි කියලා හිතන් මිනිස්සු හිතුවා. ඥානවන්තව කටයුතු කරන දැනුත් තියෙනවා මේ බලන්න. දැන් මොකක්ද ඥානවන්ත කටයුත්ත? මිනිහරුගේ කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේ හේතුඵලවාදය දේශනා කළා මිසක් පින්පව්වාදය දේශනා කරන්න කියන්නේ. මේක හොඳට තෝරා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵලවාදය. යම් හේතුවක් ක්‍රියාත්මක කරනකොට ඒ ක්‍රියාත්මක කරන හේතුව කෙතෙක් දුරට සාර්ථකද? හිතේ දුරට කරදර සහිතද? දැන් මෙහෙම හිතන්නකත් ළමයේ ගෙයක් ගිනි ගන්නකොට පුංචි ළමයේ ගේ ඇතුලේ ගේ ගිනි ගන්න. දැන් එහෙම මෙහෙන් දරපෙල්ලි කරා වැටෙන ආරාමයා වෙනවා ගෙදර දැන් ප්‍රශ්නේ වැඩි. දැන් අම්මා හරි තාත්තා හරි මොකද කරන්නේ? අර ගිනි ගොඩ අතෙන් පැනලා ගිහිල්ලා අර දරුවා බේරාගෙන එළියට පැනලා දුවන. බලනකොට අර ගිනි ප්‍රශ්නේ වැඩිලා අර අම්මාගේ හරි තාත්තාගේ හරි හැමතැනම ඇඟි හිටන් හම්කඩේ පිච්චිලා පිළිච්චිලා දියපත් ඇවිල්ලා. දැන් මෙතන කාරණා දෙකක් සිද්ධ වුණා. එකක් තමයි දුක දෙන කාරණය. අනික තමයි දරුවා බේරගත්ත කාරණය. දැන් දරුවා බේරා ගැනීමේ කාරණේට පුංචි දුක ගැන මොකද හිතන්නේ? ඒ දුක ගැන හිතලා මේ පිච්චෙනවා කියලා ඉතලා ගියේ නම් අර දරුවා මැරෙනවා පිච්චිලා. හැබැයි පිච්චෙන එක බලන්න දුක පැනලා ඉවිලා දරුවා බේරගත්තා නම් පිච්චුනේ කත ඇත්ත. ඒකට ප්‍රතිකර්මයක් කරගත්තා. හැබැයි දරුවාත් බේරගත්තා. දැන් මේ දෙකෙන් වටින්නේ මොකද? පිච්චිලා හරි දරුවා බේරා ගන්න කෙනේ. එන හේතුඵල වාදය කියන්නේ ඔන්නෝම. පින්පව් වාදය යනවා බලලා කියන ඔය විදිහට. යම පව් නම් ඒක නොකල යුතුයි කියන මෙහෙම වාදයක පිළිදී යනන් එහෙම. අද ඒක බුදු වෙනවා දැන් හම් වෙන්නේ නැහැ නේ. කුසලතාවය කියලා කියන වචනේ එකක් තියෙනවා. කුසල් කියයි තව එකක් තියෙනවා. අද කුසලතාව කුසල් පෙන්නන්න කියන වචනේ මොකද? කුසලතාවය. දැන් කුසලතාවය කියන්නේ යමකට තියෙන දක්ෂතාවයයි ලෝක සම්මතිය. අපි හිතමුකෝ දැන් බුදුරජාණන් වහන්සේ වැඩි මේ කාලේ ගැන බැලුවොත් STM කරගෙන එකට තෝරා ගන්නවා යම් කිසි පුදුරේ හොඳ කුසලතාවයක් තියෙන කෙනෙක් ඉන්නේ තෝරා ගන්න. හතුලා ඉඳලා පහර ගහ ගන්න හතුලාගේ උපක්‍රම වලින් වේදිලා උපක්‍රම තීවීව හතුලා ජය ගන්න පුළුවන් විදිහ හැයි කුසලතාවයක් තියෙන කෙනෙක් තමයි ඒකට තෝරා ගන්නේ ලොකු නිලධාරියෙක් වශයෙන්. දැන් කුසලතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පව් වෙලා තින්වර හැටියට යහපතට හැටියට අයහපත් හැටියට. දැන් කුසලතාවේ වැඩුවහම නිවන් මඟ පූර්ණ වෙනවා. දැන් කුසලතාවයයි අරකයි කරන් බලන්න මොකද කියන්නේ? දැන් කුසලතාවය කියන්නේ මොකද්ද? එන අද මේ ලෝකේ කුසලතාවේ විග්‍රහ කරන්න ගන්න වචනේ මේ අදහස මොකද්ද? යම් කිසි මාර්ගයක් අනුගමනය කිරීමේදී නිවන් අවබෝධ කරගන්න වැඩිපුර හේතු වාසනාවක් වෙනවා.
ඒකට බාධා වශයෙන් යම්සා කරුණු පැමිණෙනවාද? මේවායේදී යම්කිසි බාධාවක් ඒ නිවන් මාර්ගට හරස් වෙන්නේ නැත්නම්. හැබැයි ඒක පාපයක් වෙන්නත් පුළුවන්. ඒක පව් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ පාපේ සුළුයි. නිවන් මාර්ග වහන් තරම් බාධක නැත්නම්. ඒ පාපේ වල බලා ඉන්නේ. තමන්ගේ නිවන් මාර්ග බලා ගන්න. මෙන්න මේකේ හැකියාව දක්ෂතාවයක් තියෙනවා නම් ඒක කුසලතාවයයි. පව් නැතුවම යනවා කියන්නේ බෑ. පව් නැතුව යනවා නම් එහෙම කවදාවත් අපි අහනවා. ප්‍රතිඥාවක් දීලා යම්කිසි ස්වාමියෙක් භාර්යාවක් හැදවාගෙන ඇවිදින්න. ඒ භාර්යාව අතරමං කළා කියොත් පව්ද පින්ද කියලා කිව්ව මොනවද කියන්නේ? පින් කියන්නේ. ඒ වෙලේ පව්. හැබැයි එයා බනහල කල්පනා කරලා ඉන්නවා. හැබැයි මේ භාර්යාවගේ බලාපොරොත්තුවව ඉෂ්ට කරමින් මේ විදිහට ඉන්න කියොත් මේ ගිහි ජීවිතේ දොර කාලය ගිහලා මගේ කාලේ වටිනා කාලේ ගිවිල යනවා. මේ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බෑ. පාපේ වැටගෙදි විතර මම දාලා යනවා කියලා ගිහිල්ලා ඉන්න මහා නෙවෙයි. අර දරුවයි භාර්යාවයි අඬනවා හැබෙනවා. එහෙනම් අකෝතින් විංග විනාක කරලා ආවේ හුදු මොනවා කියන්නේ? විනාක් නෙමෙයි ඉතින් ගිනි ගනින්න තමයි ආවේ. මොකටද? අහගෙන ඉන්න ඊට වඩා ලොකු නිසා. සංසාරගෙන ඉන්න ඊට වැඩිය ලොකුයි. ඒක මම දැක්කා. ඒදා සුළු සිසිලද්දිදී සංසාර ගමන තුළ මුලා වෙන්න කියොත් එහෙම මගේ කාලේ ගෙවිලා යනවා. වටිනා අවස්ථාව අපතේ යනවා. එහෙනම් මෙතන වැඩිම වටිනා අවස්ථාව තියෙන්නේ දුක් විඳලා ඉන්න පව් වැඩි කියන කැත්. හැබැයි ඊට වඩා වටිනා අවස්ථාවක් තියෙනවා මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න. මගේ ජීවිතේ කැපකරන්නේ කියලා නම් ගියොත් එහෙම. වැඩි යහපත ගැන දුන්නේ මොකද්ද? ඒක අනුමත කරන්න සුදුසුද? ඒ නිසා එකට ගියා. අය ලෝක සම්පතින් බැලුවොත් එහෙම ලෝකයා වයි. දොස් තියෙනවා. ඒක ඇත්ත. ඈ? කායය තේන අනිත්‍ය, වායය තේන දුක්ඛ ගැන දකින්න ඕනේ. ඒක ඇහෙටි. ඉතින් අපි පුතා ඒ නිසා අපි ඔතින් දකින්න ඕනේ. ආර්ය මාර්ගයේ පූර්ණයේ කිරීමේදී වීම් පෞද්ගලකට නෙමෙයි මුල් තැන දුන්නේ. එදෙනි මුල්තල් දුන්නේ මොකද්ද? හේතුඵල තුලින් දැනගන්න ඕනේ යමක් වැඩි යහපත වෙන්නේ මොකද්ද? ඒ දේ කරගන්න. ඒකෙදි යම්කිසි ආකාරයක අවැඩක් නැතුව, අසාධාරණයක් නැතුව හරි මගට පත් වෙන්නත් කෙනෙකුට බෑ. මොකද හේතුව? අපි දැන් මේ හදාගෙන තියෙන ලෝක සම්මතය. කාග දේස මොහ තුල හදාගත්තු සම්මතය. ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ ඔක්කොම මතුවලා තියෙන්නේ. මුල ඉඳලම වීතරාගී, වීතදෝෂී, වීතමෝහී ගුණයට පත් වෙන. අලෝපදේ සම්මෝහ වැඩ පිළිලක් නම් අපි සකස් කරගෙන තිබුණේ. අපිට ඒකිනිකා කරේ වන්දනේ වීමට හේතුවක් නැහැ. දැන් අපි හිතමු යම්කිසි දෙවියෙක් දෙව්ලෝක ගැන කියනවා. ඒ දෙව්ලෝවේදී දැන් යාම ලෝකයේ කියන එකෙන් එහාට කිසිම සම්බන්ධතාවයක් නැහැ තව කෙනෙක් බැඳ සබාලෙන්. මේ මගේ භාර්යාවේ, මේ භාර්යා දෙවඟනේ, ඒ ආදි වශයෙන් බැඳ සබා ගැනීම හැඟීමක් නැහැ. ඒ ආගේ නිදහස. ඒගොල්ලෝ අසාධාරණයක් කරන්න දෙයක නැහැ. ඒ වුණාට නිදහස කියන එක තියෙනවා තව කෙනෙක් හිර කරලා. මෙන්න මේ බඳු ස්වභාවයක් තියෙනවා මේ අලෝභදී සමෝහ මාර්ගයේ. නැවත අපි ලෝභදීස මොහ මාර්ගයේ තමයි මේ හිර බැඳුම් හදාගෙන තියෙන්නේ. ඒ නිසා අදගත රාමුව තමයි මේ ලෝක රාමුව. ඉතින් මේකේ තියෙන ඒවා නිදහස් වෙලා යනවා කියනකොට අපිට සොයන් චින්තනයේ නිදහසක් නැති වෙලා තියෙන්නේ ඒකේ. ඒ නිසා ඇතුළේ අපි සම්මත ගොඩනගලා තියෙන්නේ අර ලෝභදීස මොහ රාමුව තුල නිසා. මේක අවැඩ අසාධාරණ හැටි අපිට ඒවා පේනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒ වගේ යම්කිසි අවස්ථාවක් තුළදී ඒ බඳු අවස්ථා අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි වරදක් සිද්ධ කරනකොට ආර්ය තත්ත්වයට පත් වුණ කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියලාම දේශනා කරලා නැහැ. මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රාතන් මරන්නේ නැහැ, බුද්ධ ශරීරී ලේවිපත් දන්නේ නැහැ, සංඝ බීදී කරන්නේ නැහැ කියන නියත මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්නේ නැහැ කියන මෙන්න මේ tikai ඒකාන්තයෙන් සිද්ධ වෙන්නේ නැත්තේ සෝවාන් පුද්ගලයෙක්. සමහර අවස්ථාවක ප්‍රාණඝාතය සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නැහැ කියලා නැහැ කියලා නැහැ. නමුත් ඒ අවස්ථාවකදී ඔහුට කවදාවත් කැමැත්තක් හටගන්නේ නැහැ. ඒක හොඳයි කියලා. ඒක වැරදක් නැහැ කියන හැඟීමක් එන්නේ. ඒක වැරදි බව දන්නවා. අවැඩ බව දන්නවා. නොකල යුතු බවක් දන්නවා. නොකර බැරිකමක් කරනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔහුට උපේක්ෂා සහගත දිට්ටි විප්‍රේත හිතකින් හේතු වෙන එකක් සිද්ධ වෙනවා. එහෙනම් අර විදිහට මේ මේ දිට්ටි විප්‍රේත හිතක් තමයි පහළ වෙන්නේ. පටිකයින් යෙදුණා. අන්නේ ඒතකොට මොකද වෙන්නේ? ඒ විත්ති විප්‍රේත හිතකින් හතර පහ ගත කරන්න තියෙන හේතු නැහැ. හැබැයි ප්‍රවෘත්ති විපාක උනත් විඳ සිද්ධ වෙයි. ඒකම හේතුවර ඵලය වශයෙන් ඔහුට ඔහු උපන්තනක මිනිසියෙක් කියලා උපන්නා. ඔළුව පොඩි කරලා නම් ගහලා නම් ඔළුව බලා ගන්න හේතුවේ කාගෙ හරි පොළු පාරකින් හරි. අර ඒක අවස්ථාවකදී මණිකාර කුළුපගේ තිස්ස කියන හාමුදුරන් සිද්ධ වුණා. අරිහත්ත්වයට පත් වෙලා ඉඳලා ඔළුව පොඩි කරගන්න හේතුව තමන්ගෙම දායකයෙක්. ක්‍රමයක් යෙදුණා.
අරිහත්ත්වයට පත් වෙලා නිසා උන්වහන්සේට කිසිම ප්‍රාණඝාතයක් කරන්න හේතුවක් නැහැ. ජීවිතේ දෙවිනුනත් උන්වහන්සේකට බහින්නේ. මණික ගිල්ලා එතන හිටපු ලිහිණි. ඒ ගෙදර හදපුවේ. මණිකට වෙච්ච දේ දන්නේ නැහැ එතන හිටියේ අර හාමුදුරුවෝ විතරයි. වෙන කෙනෙක් ආව නැති බව දන්නා මේ මණික කරපු ලබා කියන ඒ තිස කියන මණික කටයුතු කරන පුද්ගලයා. එයාට ඒකාන්තයෙන්ම හැකීතුන මේ හාමුදුරුවෝ ඇරෙන වෙන මණික ගන්න කෙනෙක් නැහැ මෙතන. දැන් මේක දුන්නේ නැත්නම් මට රාජ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මොෝගේ කොහොම හරි මේක මම ගන්නම් කියලා දනු පොඩක් අරගෙන ඊයත් දාලා තිරින්ගයක් හදලා ඔළුවට දාලා කරකවන්න පටන් ගත්තා කියා කියත් ඇතිය. ඔළුව හිර වෙලා හිර වෙලා නාහේ කටේ ලේ ඉඳ පටන් ගත්තා හාමුදුරුවා. ඒ ලේ කන්න අර මේ ලිහිණිය ඇදිලා ඒ ලේ කන්න ඉතින් දාවා. අල්ලා ඔළුව ගැහුවා ඒකත් අර ආපු ද්වේෂ වේගයෙන් හිනමු අර මයිකාවක ලොකාවේ තිස්ස. ඊට පස්සේ බැලුවාම කිව්වා අරකා මැරිලාද බලන්න කියලා. එයිනි. කා මැරිලා කිව්වා. ඔන්න ඔය ලිහිණියයි කිව්වේ කියලා. බලබල බලන විදිහට බලනකොට මැනික ගත්තා. දැන් ඉතින් මොනවා කරන්නේ? අනේ මං කරපු අපරාධයක හැටි. මේ සතා මරයි කියන හැඟීමට තමයි උන්වහන්සේ ජීවිතේ දෙවිනි කියලා හිතියේ කියන්නේ. අනේ මං කරපු අපරාධයක් ආදී වශයෙන් කියලා උන්වහන්සේ කමා කළා. මේක ඉතින් ඔබේවත් මගේවත් වරද නෙමෙයි. සංසාරනේ ඉන ගමනේදී මං කරගත්ත විභාගයක් මට පළ දුන්න හැටි කියන උන්වහන්සේ ඉතින් ඒ වචනේ කියලා ඉතින් අකම්පේව කියන නමුත් උන්වහන්සේ ඒකෙම පිරුණක් දැවා කියලා හදා වෙනවා ඔව් කාලෙක. දැන් අන්න මේ වගේ අවස්ථාවන් අපිට ගුදුරු වෙන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. අරිහත් දෙයට පත් වෙලා ඔළුව පොඩි කරගෙන මැරෙන්න සිද්ධ වෙනා නම් කවදා හරි තරකයේ ඔළුව පොඩි කරලා මැරුවා නම් එහෙම ඕවායි කෙනෙකුට ওই විපාකේ ওই විදිහට එන්න පුළුවන් ඊට පස්සේ. කර්මයේ විපාකේ එනවා. ඒක වළක්වා ගන්නත් බෑ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ. හැකි තරම් දුරට ඒවෙන් ඈත් වෙන්න. උපක්‍රම සීලියෝ යම් කිසි සතෙක් වෙනස් කරන්න පුළුවන් නම් එහෙම දෙයකින් හරි ඒක අයින් කරගන්න ඕනේ. අපිට දුක්ඛං කටලු ආවයි කියලා. ආපහු පලියට සියල්ලටම පිළිතුරු ගන්න අපිට හැකියාවක් නැහැ. සමහර අය බොහෝ වෙලා විඳ දරා ගන්න සිද්ධ වෙනවා. දැන් මදුරුව එනවා කියලා මදුරු කොයින් පත්තු කරලා ඒකෙන් බේරෙන්න හදනවා. හැබැයි අපිට පුළුවන් නම් ওই කල්තියාම උන් බෝ වෙන්න තියෙන පොල් කටු අරම යතින ටිකක් ඈත් කරලා සුද්ධ කරලා හරි පරිසරය ටිකක් සුද්ධ කරලා හරි තියාගෙන ඒකෙන් බේරෙන්න. ඒක වැඩිය හොඳයි. මදුරුව එකෙන් දෙන්නේ කනවා කියලා ඊට පස්සේ මොකද කරන්නේ? අර කොයිල් එක පත්තු කරලා වෙනස බලන්න. ඔයිල් එක පත්තු කරලා ඉවරලා හිටන් ඊට පස්සේ නොකරපු භාවින මදුරුවෝ. මාර එකා දින්න යනකොට කාලා ඒක ඉවසගෙන ඉන්න භාවින මදුරුවෝ බලන්න වෙනස මොකද්ද කියලා. මදුරුවන්ගේ බේරෙන්න කොයිල් එකක් පත්තු කරලා ඊළඟ දවසේ එක දවසක් පත්තු කරන්න බැරිනොත් මදුරුවෝ වහ වැටෙන හැමතැනම. උන් වෙනවා විහාරවලට. කරදරත් වෙයි. අර එකා දින්න යන කරදරේ ගණන් ගන්න නැතුව අර කොයිල් පත්තු කරන තමන්ගේ වැඩේ කරන හිටියන. එහෙම මදුරු කරදරයක් ඉතින් ඉන්නේ නැහැ. අධ්‍යක්ෂීමේ දකින්න පුළුවන් දෙයක්. මොකද හේතුව යම් කිසි දුකක් විඳින්න හේතුකාරක වෙන්නා වූ කර්ම බලවේගයෙන් ඉපදිච්ච එකයි. එවන්දු දුක්ඛිත අරමුණක් ගෙන දෙන්න යම් කිසි දෙනක් හේතු වෙනාද ලෝකේ. ඔහුගේ ඇසුරු කිරීම ඔහුගේ ඇදී යාම ඉදිරියට හේතු වෙනවා. ඒ කර්ම විපාකේ හැටි. මදුරුවා වෙලා ඉපදුන එක ලෝක ධර්මයේ සාර ධර්ම දුරු කරලා මහා දුරු කරපු අතරේ මදුරු වෙනවා. ඒ සුත්‍ර විදිහට ජීවත් වෙන එක සුත්‍ර දීවියෙක් වෙනවා. ඒකට ඊට පස්සේ විපාකයක් බල දෙන්න තියෙනවා ලෝකේ අනිත්‍ය අරමුණු මුණ ගැහිලා. එහෙනම් ਉਹ කොහේ මාරි විපාක වැඩියෙන් දෙන්නේ කොතනද? එතෙන්ද ෂොක් වෙනවා වැඩි. අනුන්ගේ සූරාගෙන කාලා හිටන් අනුන්ට ගහලා සූරාගෙන කාපු එක. විපාකෙ විඳින්නේ අනුන්ගේ කඩ ගියාම තක් ගාලා සල්ලා දාන එක. ඒක තමයි උඩ විපාකේ ඇඳිලා තියෙන්නේ. ඌ ඒ જાතිය කරන මිනිස්සු දැක්කහම ඒක අස රින්ගල හර සැලුම් පාර කාලා මැරලා යනවා. ඌ විපාකේ ඌ විඳිනවා. විපාකේට සුදුසු දෙනා බව දැනගත්තාම කර්ම ශක්තියෙන් මදුරුව කරගිලා ඔහු ළඟට වෙයිලා විපාකෙට ගෝචර වෙනවා. එකක් අනිකාට මදුරුව 100ක් කන. ඌ 100ව මරනවා. මදුරුව කර්ම විපාකෙට ගෝචරෙලා නැරලෑ. අර මිනිස්සු අයවැඩිය කරන නිසා ඌ ළඟටම කර්ම විපාකෙ ගවන්න අරුන් ඇදිලා එනවා. අනිකාට ලේටික දීලා හිටන් අගියොත් එහෙම. එහෙම කරන්නේ කරද කරන්නේ නැති. මදුරුවට එහෙම හිමිකමක් නැහැ. ඌ ඉපදිලා ඉන්නේ අනුගේ ලේබිලා සැනසෙල්ල යන්නේදී මේ පිනක් කරලා නෙමෙයි. නිසා ඌට එදෙන්ට ඇදිලා ඌගේ පාප කර්ම ගවන්න විදිහක් නැති නිසා එය ඒත නැතරන මදුරු කරදර කන්ද ඉන්නේ නේ. මේක අන්තයක්. මදුරු කොවිල් එකක් පත්තු කරපුවහම සුත්‍ර ජීවිත විශාල හානියක්. සුත්‍ර ජීවීන් වෙලා ඒ පාප විපාකයේ ගෙවන්න අවශ්‍ය පරිසරය උට එතන හැදෙනවා. අර ඈත ඉන්නේ සතු මොකද කරන්නේ? අර කර්ම වේගයේ මෙහි ඇවිල්ලා ඉන්න. අර කියන දුකිත සතේන මොන දෙන්නේ එදෙන එකතු වෙනවා. මේ පත්තු කරන තැනට විශාල මදුරු සංඛ්‍යාවක් එනවා. එහෙම ක්‍රමයක් ඒකෙත් තියෙනවා. ඔබ දකින්න පුළුවන්.
අපි දකින්න ඕනේ ඒ වගේ අවස්ථාවල සතුන්ගෙන් කරදර ඇති වෙනකොට අපි ඉතින් කල යුත්තේ දකින්න ඕනේ ඔය ක්‍රමයට මරා දමන්න නැතුව අපි පුළුවන් තරම් දුරට යහපත් විදිහට අපේ ජීවිතය ගත කරන මඟ පාදා ගන්න පටන් ගන්නකොට එක පැත්තක් ඒ ආනිසංසින් ඒ හරි ආශිර්වාදයෙන් අපිට අවශ්‍ය පරිසරය ගොඩනගින්න පටන් ගන්නවා අපි ඒක ඉවසගෙන ඉන්න පටන් ගත්තොත් අර ඉන්නේ දුක කරදරේ අපි බඳු වන්නා දුක කරදරේ ජයගත්ත සැන්ද වැටෙනවා ඒ වෙලාවෙත් තරකින් දුක කරදර 99ක් අඩු වෙනවා හැබැයි මොන විදිහෙන්වත් බේරන්න බැරි විදිහේ පාප කර්ම කරලා තිබුණනම් එහෙම ඒවට ගෝචර වෙන විදිහට අපිට හිද වෙනවා ඒවට මුහුණ දෙන්න ලෞතර බුදුනා කර්ම 12කට මුහුණ දෙන්න සිද්ධ වුණා ඒ වගේම වළක්වන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ කොච්චර සාර්ථක වුණා හැබැයි සියලුම පාප කර්ම ඒ විදිහ වළක්වන්න බැරි ඒවා 100ට එකක්වත් නැහැ 1000ට එකක්වත් නැහැ ඒබඳු වළක්වන්න බැරි ඒවා අයි කොකොම පරිසරය හදා ගැනීමෙන් වළක්වා ගන්න පුළුවන් ඒවා. ණය ගෙවා ගැනීමෙන් නිදහස් වෙන්න පුළුවන් ඒවා. එහෙනම් ඒකට අවශ්‍ය කරන පිළිවෙත අපි ඉතින් කරගෙන ආයි. එහෙම හැකියාවක් තියෙනවා. දැන් යම්කිසි ඥාන විරූපක් හේමී මිත්තන් ආදි වශයෙන් ඉදිරිය පිළිද. ඉතින් ඇත්ත වශයෙන්ම මම මොන දේකටවත් මේ සතෙක් ඝාතනය කරන්නේ නැහැ කියන අවස්ථාවට ආවොත් තමයි ඒ ශක්තිය තමාට නැගෙන්නේ. එහෙම කෙනෙක් ඒ ගුණයෙන් පිළිලා ඒ පිළිත ආරක්ෂා පිළිත ආදී වශයෙන් කියන ඒකේ ආශිර්වාදය පිළිනවර සර්පබය ආදී ඇත් වෙලා ඒ වඩු වෙලා අපේ ධර්මයේ පිළක් සමහර කතා තියෙනවා ජීවිත හේතුවකටත් මම සතෙක් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගත්ත පුද්ගලයෙක් කැලේ දර කපන්න හරි වැඩකට යනකොට පිඹුරෙක් වෙලා ගත්තා දැන් මේ පිඹුර දැන් වෙලාගෙන හිර කරනවා මේ පුද්ගලයා මහ පිඹුරේ පිඹුරාගේ ඔළුව අහුණා එක අතේ අනිත් අතේ කැත්ත තියෙනවා දැන් මේකගේ බේරෙන් ලේසිම වැඩේ මොකද්ද බොහොම මුළු වෙලා ගියේ අර ගැත්තෙන් බෙල්ලේ කකුල දාලා බෙල්ල කැලේ විහි කරන්න මෝ වැරේ මිනාටේ බේරු නැහැ මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයේ ඉන්නේ කියේ මම හිතලත් මරන්න නෑ නිකන් ඉන්නේ අරු එන්නේ ඉර කරන මේක වැඩි වෙනකොට තවත් අමාරු වෙන්නේ ආයි මරන්න හිතේ ආයිතන මේ පාප කර්මය කරන්න බෑ ආයි නිකන් ඉන්නවා කැත්ත අතාරින්නේ නැහැ බෙල්ල අතාරින්නේ තුන් අතාවක් හිතනට පස්සේ හිතනවා. ඉතින් අවංකව මම මේ ශික්ෂාවේ පිළිගලා දිනව ඇත්තනම් ජීවිතේ හේතු වෙන හතෙක් මරන්නේ නැහැ කියන එක ඇත්තනම්. මොකටද මුගේ බෙල්ල අල්ලලා ඉන්නේ? මොකටද කැත්ත හිතියයි? බෙල්ලක් අතරිය කැත්ත පිළිගලා මේ එකක් විද්‍යාවෙන් ගන්න. අන්න ශික්ෂාපදීන් ගත්ත චේතනාව සුද්ධ වෙලා ඉහෙලටම නැගුණා. බලන ඉච්ච වෙලා. ආයි හිර කරන්න බැරුව ගියා. අර විමුරාට. විමුරාගේ නිකම්ම දැම්ම ලිහිලා ගියා විමුරා යන්න කියලා. මිනිහ බේරු. රණගාතය නොකර මිනිහ බේරිච්ච අවස්ථාව ගොඩ නැගිලි කොච්චර අමාරුද? ඒ වගේ අපි මේ ශික්ෂාපදයක් වදනින් කිව්ව පළියෙද ওই ශක්තිය මතුවේන්නේ නේ දැන් අපි ගැහුවට ගහන්නේ නැහැ බැන්නන්ට බයින්නේ නැහැ හිංසා කරලාට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා අදිස්ථානයක් ඇති කරගෙන ඉන්නකොට ඕක පරික්ෂණය කරන මාර පාක්ෂිකයෝ හරියට බලයි ඉන්නේ හරි අගමැති ඔයගේ අදහසෝ ඔයයි කියනවනම් ඉන්නේ එතෙන් පටන් ගන්න හා උඹේ හැටි වෙන්නන්නම් ලෝකෙට කියලා අර මාර පාක්ෂික මෙහෙයිම පටන් ගන්නවා ගහන්න නැති එකත් ගහන්න දෙනවා බයි නැති එකත් බයි. හිඟි කරන්නේ නැති එකත් හිඟි කරන්න පටන් ගන්නවා. ධර්මයේ තුල ඉස්තිරව පිළිලා නැතුව මඩගුලේ හිටවෝ ඉන්නවා කියන මිනිස්සුයි කියනවා. මේක එහෙම මල මම මේක පිළිලා පටන් ගත්තට පස්සේ මම නැති කරදර එන්න පටන් ගත්තා. එහෙම මල ධර්මයේ කරා තමයි මට මේ දැන් ඇති වුණු බයින පටන් ගත්තේ. කොහොමද බේරෙන්නේ බේ ධර්මයේ ඇත්තන. ඔය ආදී ඒවා කියලා ධර්මයේ අදහස් පැත්තකින් දාලි වෙලා පටන් ගන්නවා ඊට වඩා වැඩි අරගෙන ප්‍රත්‍යාව දක්වනවා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවල් වල ඇත්ත දකින්න ඔහුට විඳින්නම සිද්ධ වෙනවා. ඒ විඳීම තුලින්ම ගහද්දි ගහන්නේ නැත්නම්, වනිදි වනින්නේ නැත්නම්, ජීවිතේ දෙවෙනි කරන වත්තමට ඇවිදලා ඒ වගේ අවස්ථාව විසිටන වෙනවා. ඔන්න ඔතෙන් තාවට පස්සේ මාරපාක්ෂිකය දැනගන්නවා. ඒකාදී යථාවාදී තථාකාරී පුද්ගලයෙක්. යථාකාරී තථාවාදී. ධර්මයේ දේකයි. අපි මරාදා යොහු ඉදිරි. ඊට පස්සේ ඔහුට කරදර කරලා ඔහු මෙල්ල කරන්න බැරි කෙනෙක් කියන ගරු කරලා පැත්තකට වෙනවා. සත්‍යයට කරු කරනවා මාර්ගපෙන්තා. සත්‍යයට විරුද්ධ වෙන්නේ. සත්‍යය දැකතන සත්‍යය මතුවෙච්ච දැන ඉන් එහාට යන්න බෑ. ඒක තමයි මේ ලෝක ධර්මයේ සත්‍ය ධර්මයේ හැටි. අන්නේ සත්‍ය ධර්මයේ තුලින් තමයි ධම්මෝහවේ රකිලි ධම්මචාරී කියන එක මතුවෙන්නේ. නිකන් මේ පදයක් ඉගෙනගෙන පදයක් අපි හිතාගෙන මම මෙහෙමයි මම බෞද්ධයි කියවට හරියන්නේ නැහැ. ජීවිතේ දෙවෙනි වෙන මට්ටමටම ඕක යන්න ඕනේ. හරි අමාරු වෙලා. ඔය වගේ තැන් ජය ගන්න එක. ජීවිතේ රැක ගන්න බලාගෙන ඉස්සාවක බලේ නැගන්න බෑ. ජීවිතයේ දෙවෙනි වෙන මට්ටමෙන් ආවම තමයි ඒක පාරිශුද්ධත්වයේ ඉහළට යන්නේ. එතකොටයි බලවත් වෙන්නේ. අභිඥා බල කියන්නේ ඒක. ඒකේ ගැළවීමේ බලවත් වෙන්නේ ඒක.
ආයිත්‍යක වෙනස් කළොත් එහෙම ආර්ය මාර්ගය යන කෙනෙකුට වෙනස් වෙන්නේ නැහැ. අනාර්ය කෙනේ తాවකාලික කොහොම සුද්ධ කරගත්තොත් අවිඥා බලන ගිල ඔක්කොම ලැබෙන්නේ. හැබැයි ආයිත්‍යයක් වෙනස් වෙන්න පුළුවන් හතර හේතුවල අර හැරවිලා තිබිච්ච අවිද්‍යාව තුනමත් වෙලා ඒ වුණ තරක බහැරයි. අර ශක්තිය නැති වෙලා. ඉතින් ඒ වගේ යම් කිසි කරදරයක් එනවා නම් ඒකෙන් බේරෙන්න හරි අමාරු වෙලා. ධර්මයේ තුලින් ආරක්ෂා වෙන කරන්න කියලා අපිට කියන්න බෑ. ඒක තව තවම හිතාගෙන බේරෙනවා මිස. ඔබේ කරලා කියන්න බෑ මිනිසුන්ගේ තරක වාදිනවා කියලා වරක් නෑ. ඔබ වහන්සේ මෙහෙම කරන්න කිව්වා ඔක් කරන්න කරලා පටන් ගත්තට පස්සේ තමයි මට කරදර වෙන්නේ. ඊට පස්සේ නැති වෙනු බයිනවා. හිංගි කරනවා. කොහොමකින් ධර්මයේ විහිද? අර අර දෘෂ්ටිය පිහිලා ඉති කියන ප්‍රශ්නය තර්කයක් නදනවා. ඉතින් අපි කිව්ව ජීවිතේ දෙවෙනි කරන්නේ. මේ මැරෙන්නේ නෙවෙන්නේ එතකොට. එයා ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. අර දෘෂ්ටිය අයින් කරන්නේ. ඉතින් එහෙම ආයිට මේ ආර්ය මාර්ගය වල්ලා ප්‍රතිඵල ගන්න බැහැ. කරන්න දෙයක් නැහැ. ජීවිතේ දෙවෙනි කරන මාර්ගය තමයි ශික්ෂා පළවෙනි කරන ජීවිතේ දෙවෙනි කරන මාර්ගය තමයි මේ ආර්ය මාර්ගය. ඒකයි හේතුව. ඔය කුසලතාවය කියන වචනේ අපි දැන් අරගත්තට පස්සේ දැන් ඕවගේ අපි දකින්න ඕනේ. අන්නේ ලෝකේ දක්ෂතාවයන් සියල්ල කුසලතාවයන් නේ. කුසලතාවය කියන වචනේ තේරුම කූ කියනවා පහත් වන ලෝකේ නීච ලෝභ දේස මොහ වැඩ පිළිලක් ඇද්ද. මෙන්න මේවා සලා හැරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ හැකියාවේ දක්ෂතාවයට කියනවා කුසලතාවය. සියලු දක්ෂතාවයන් කුසලතාවේ නෙමෙයි. ලෝකේ කුසලතාවය කියන සම්මතයෙන් ගන්නේ ලෝභ දේස මොහ සලා හරිනාර්ථය නෙමෙයි. මොනවා කරලා හරි කමන්නේ ජය ගන්න එක නා ප්‍රධාන වෙන හැකියාව තියෙන එක නා කුසලතාවයක් තියෙනවා කියලා ගන්නවා. යම් යම් වැඩ කර හොඳ වැඩ කරව නරක වැඩ කර දක්ෂ නම් පුද්ගලයා ඒක කුසලතාවයක් හැටියට ලෝකය අහල කරනවා. ඒ කුසලතාවය ලෝක සම්මත කුසලතාවයක් නිසා මේ ආර්යයන් පෙන්නපු කුසලතාවය නෙමෙයි. ආර්යයන්ගේ කුසලතාවය කියන්නේ මොකද්ද? ලෝභ දේස මෝහ සාගත පාප සිටිවිලි. දවත්ගතෝ රාග දේස මෝහ. මේවා සලාහැරීමේ හැකියාවක් ධර්මානුකූලව අවබෝධයෙන් ලැබනවනම් ඒ සඳහා උත්සාහයක් වීර්යයක් දක්ෂතාවයක් ක්‍රියාත්මක වීමක් තියෙනවනම් මෙන්න මේ හැකියාවේ මට්ටමට උරු කුසලතාවයක් තියෙනවා කියන එකයි කුසලතාවය. කුසල් කියන්නේ ඒකයි. අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීම සඳහා ඔහුගේ යම් තාක් දක්ෂතාවයක් ඇත. ඒ මට්ටමට උරු කුසලතාවයක් තියෙනවා. ඒකයි කුසලතාවය. ඒකයි කුසලතාවය. ඒකයි කුසලතාවය.